කඩලු පහක් ගත්ත පළවෙනි ලෙජන්ඩ් අපේ කුලේ සනත් ජයසූරියගේ සුපිරි පන්දු යැවීම චින්තක ජයසිංහගේ ගිනිකෙලි සමගින් මේ ලෙජන්ඩ්ස් දෙවැනි අවසන් පූර්ව තරගයේ පසුදැක්ම आईबॉन क्रिकेट वर्ल्ड आदरणीय करने हैमोटम में नियम टीम परफॉर्मेंस से किन नियम खंडायम एकमुत्व किन लेजेंड्स तरंगावली देवनी अवसं पूर्व तरंगे इन पहासु जाय ग्रहण एकलब आगे निमिन अवसं तरंगे करायन ने श्रीलंका लेजेंड्स खंडायम ये समर्थुना තරගාවලියේ පිට පිට පස්වැනි වතාවටත් කාසියවාසී හිමි කරගත්ත තිලකරත්න ඩිල්ෂාන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා පිලේ පිටිකරන බලෑණියත් එක්ක ඕනම ලකුණු සංඛ්‍යාවක් හඹා යන්න පුළුවන්කම තියෙන නිසා මේ තීරණය ගත්ත බව තමයි ඩිල්ෂාන් සඳහන් කළේ පිටිකරුවන්ට වඩා යෝග්‍ය තනතිරුවක් අපිට රායිපුර් හිදී ඊයේ දකින්නට ලැබුණා හොඳ ඉපිලීමක් සහිතව පන්දු පිටතරම එන බවක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා කෙසේ වෙතත් දඟ පන්දු යවන්නටත් මේ තනතිරුව තුළ හොඳ සහයෝගයක් තිබුණා හොඳ දඟ කැවීමක් ලබා ගන්නට පුළුවන් ආකාරයට මේ තනතිරුව සකස් වෙලා තිබුණා තරගාවලියේ මූලික වටේ තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියේ මූලික වටේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය වුණේ කඩුලු 9කින් श्रीलंका कंडाय में मलिंद वर्णपुर वेनुवट सनत जयसूरी नवतत् कंडायम टेकतुला सनत अय्या कलवी मस्मिदु आबादयक निसा कलिन तरंगेट क्रीडा कले ने दकुण आफ्रिका कंडायमत एक वेनसक सहितव तमाय क्रीडा कले लॉयड नॉरिस जोन्स वेनुवट ओन रोजर टेलीमेकर्स कंडायम टेकतु करगेन तिबुना बांग्लादेश टेरही तरंगे किसी वेकु नोदेवी लकुनु 161 क लबा गनीमत एक्क दकुणु आफ्रिका कंडायम इहल मानसिकत्वयकिन तमयि मे तरंगेट अवतीर्ण वुणे ए वगेम ओउन्गे आरंभक पितिकरुवन एंड्रू पटिक सह मोन वैन बिक मे क्रीडकयन देदेनाम तरंगावलिये पुराम लकुनु अतर हिटपु क्रीडकयन विदिहट अपिट देक गन्नट हैकियावक लबुणा केसे वेतत तिलकरत्न डिल्शान क्रियात्मक करपु पलमु पंदुवेदिम मोन वैन बिक पलमु स्लिप हि पंदुरा किमिन सिटी चामर सिल्वा अतर उडपंदुवक लबा दुन्ना नमुत ओहुट ए उडपंदुव रकगन्नट हैकियावक लबुने नै चामर सिल्वा मे उडपंदुवट प्रतिक्रिया कले सैहेन तरम प्रमाद वेला इतिन मे उडपंदुव රැකගන්නට එහි වාසිය ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ කෙසේ වෙතත් නුවන් කුලසේකර තුන්වැනි පන්දු වාරයේදී ක්‍රියාත්මක වෙමින් ලකුණු නොලබා සිටි ඇන්ඩ්‍රු පටික් පිටියෙන් ඉවත් කරන්නට සමත් වුණා ඉන් අනතුරුව එල්වයිරෝ පීටර්සන් වෑන් වික් සමග එකතු වෙලා ලකුණු 47ක සබඳතාවයක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් එකතු කරන්න සමත් වුණා ෆර්විස් මහරොෆ්ගේ පන්දුවක් හමුවේ ඩීප් මිඩ් විකට් කලාපයේ දෙසට ඉහළින් එල්ල කර පන්දු පහර උඩ පන්දුවක් බවට පරිවර්තනය කරගන්න චාමර සිල්වා සමත් වුණේ එල්වයිරෝ පීටර්සන්ගේ ඉනිම නිමා කරමින් ඩීප් මිඩ් විකට් කලාපයේ ඉඳලා සෑහෙන දුරක් ඉදිරියට දිවෙමින් බිම පෙරලලා ඔහු රැකගත් විශිෂ්ට උඩ පන්දුව දකුණු අප්‍රිකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල අහිමි කළා ඉන්පසු කෞශල්‍ය වීරරත්නගේ පන්දුවක් හමුවේ ජොන්ටි රෝඩ්ස් ලබා දුන් පහසු උඩ පන්දුවක් ෂෝට් මිඩ් ඔෆ් පන්දුරක් මෙන් සිට රසල් ආනල්ඩ් වෙතින් ගිලිහි ගියා. නමුත් ඊට පසු පන්දුවේදී ජොන්ටි රෝඩ්ස් ඉහළින් මිඩ් විකට් කලාපයට ඉහළින් එල්ල කරපු පන්දු පහර උඩ පන්දුවක් බවට පරිවර්තනය කරගන්න හතරේ සීමාව අසලදී චාමර සිල්වා සමත් වුණා. මේ අනුව චාමර සිල්වා අතින් පළවෙනි පන්දුවේදී උඩ පන්දුවක් ගිලිහි ගියත් ඉන්පසු ඔහු රැකගත් විශිෂ්ට උඩ පන්දු දිත්වය මේ තරඟයේ තීරණය වෙනස් කරන්න ප්‍රබල බලපෑමක් සිදු කළා. පන්දුවර 12ක් වෙද්දී ලකුණු 81ක් ලබාගෙන දකුණු අප්‍රිකා කණ්ඩායම ඉතාමත්ම ප්‍රබල තත්වයක හිටියා. කෙසේ වෙතත් සනත් ජයසූරිය, කෞශල්‍ය වීරරත්න සහ රංගන හේරත්ගේ පන්දුවර හමුවේ ඔවුන්ගේ මේ ලකුණු වේගය අඩාල කරමින් පීඩනයේ ඔවුන් දෙසට යොමු කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා. වෑන්වික් තමන්ගේ පළමු පන්දුවේදී ගිලිහිගිය උඩ පන්දුවේ ආශිර්වාදයෙන් තමන්ගේ දෙවැනි අර්ධශතකයේ මේ තරගාවලිය තුල වාර්තා කළ දෙවැනි අර්ධශතකයේ වාර්තා කරන්න සමත් වුණා. නමුත් 16 වෙනි පන්දුවාරයේදී ක්‍රියාත්මක වෙච්ච සනත් ජයසූරිය වෑන්වික් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගත්තා. සනත්ගේ පන්දුවේම සටහන් වුණේ පන්දුවාර 4යි ලකුණු 12යි 1 කඩුල්ලක් විදියට. ඔහු ඩොට් බෝල් 13ක් ක්‍රියාත්මක කරලා තිබුණා. ඔහුගේ මේ පන්දු යවීම අපිට සිහිපත් කළේ 1996 අගෝස්තු 17 වෙනිදා ඉන්දියාවට එරෙහිව එක්දින තරගයකදී ඔහු ක්‍රියාත්මක කරපු අවසන් පන්දුවාරය. මේ තරගයේදී ලකුණු 2කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරවන්න සනත් ජයසූරිය සමත් වුණා. ඒ වගේම 2006 වසරේ දෙසැම්බර් 31 වෙනිදා නව ශ්‍රී ලංකේට එරෙහිව එක්දින තරගයකදී ලකුණු සම වේලා තිබියදී ඔහු ක්‍රියාත්මක කළ අවසන්
අවසන් පන්දු වාරයත් මෙහිදී සිහිපත් වුණා. එහිදී ඔහු පළමු පන්දු පහටම ලකුණු ලබා නොදුන්නත් අවසන් පන්දුවේදී නව ශ්‍රීලන්ත කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරන්න සමත් වුණා. වැන්විගේ දැවියාමෙන් පස්සේ තිලකරත්න ඩිල්ෂාන් විසින් ලබාගත් සෙන්ඩඩි බ්‍රොයින්ගේ දුවති දැවියාම දකුණු අප්‍රිකා පිල තවත් පීඩනයට ලක් කළා. පන්දු යවන්නාගේ අන්තයේදී ජස්ටින් කෙම්ප් දවා ගැනීමට තිබිච්ච අවස්ථාව ගිලිහිමත් සමග සැනකින් පන්දු අතරගත් තිලකරත්න ඩිල්ෂාන් කඩලු රකින්නාගේ අන්තයට පන්දු යොමු කරමින් ඩි බ්‍රොයින්ව දවා ගත්තේ ෂණිකව නිවැරදි තීරණ ගැනීමේ හැකියාව මනාව ලෝකයට පෙන්වමින්. इनपसु क्रियात्मक वेच्च नुवान कुलसेकर दकुनु अप्रिका इनिम विनाश करला दैम्मे लकुनु विसी पहाकट खडुलु पहाक लबा गनिमीन दकुनु अप्रिका कंडायमे अवसान खडुलु हत बिंद वेटुने लकुनु विसी हतक तुलदी नुवान कुलसेकर मे तरंगावलिये होंदम पंदुयमे वगेम मे तरंगावलिये तुल पंदुयावन्ने खडुलु पहाक लबा गत पलमु अवस्थाव सटहन करन्न ये समत्तुना ओहुगे रहस बावट पत्तुने विकट टू विकट पंदुयवीम इदिन मे विकट टू विकट पंदुयवीमेदी पितिकरुवन्गेन ප්‍රති ප්‍රහාරයක් එල්ල වෙන්නටත් හැකියාවක් තිබෙනවා. ඒ වර්තමානයේදී අපි දකින කාරණේ තමයි පන්දු යවන්නා ප්‍රහාරයකට ලක් වුණාම ඔහු වයිඩ් යෝකස් දාලා පන්දුව එහෙට මෙහෙට දාලා ඔහුගේ ලයින් එක වෙනස් කරමින් ලකුණු ලබා දීම වළක්වන්නට පියවර ගන්නවා. හැබැයි නුවන් කුලසේකරගේ විශිෂ්ටත්වය තමයි ඔහු පන්දු යවන්න මොන ප්‍රහාරයක් එල්ල කළත් ඔහුගේ සැලසුම වෙනස් කළේ නැහැ. ඔහු විකට් ටු විකට් පන්දු යවුවා. නිවැරදි ලෙන්ත් එකේ පන්දුව පතිත කළා. ඒ වගේම ඔහුගේ ස්විං එක උපයෝගී කරගැනීමෙන් පිටිකරුවා පීඩණයට පත් කළා. ඉතින් මෙතනදී පිටිකරුවාගෙන් එල්ල වෙන අභියෝගයට පෙරලා අභියෝගයක් එල්ල කරන්නට තියෙන හැකියාව සහ ඒ නිර්භීතකම තමයි නුවන් කුලසේකරට කඩුලු ලබා දුන්නේ. මේක ඔහු ජාතික කණ්ඩායමේ ඉඳිත් ඔහු කරපු කාරණේ. ඔහු තරගයෙන් පස්සෙත් සඳහන් කළේ මම ජාතික කණ්ඩායමේ ඉන්නකොට කරපු දෙයම තමයි මේ තරගයේදීත් කළේ. ඉතින් ඔහුගේ බේසික්ස් අනුගමනය කරමින් තමයි ඔහු මේ කඩුලු පහ ලබා ගත්තේ. ඒකට තියෙන ප්‍රධානතම සාධකය තමයි ඔහුගේ ඔළුව, ඔහුගේ තියෙන මානසික ශක්තිය සහ ඔහුට මේ අඟල් 9 සීමාව තුළ නිවැරදිව පන්දුව පතිත කරන්නට හැකියාවක් තිබෙනවා කියලා ඔහු තුළ තිබෙන විශ්වාසය තමයි මේ විශිෂ්ටත්වයට හේතුව බවට පත් වුනේ. කොලේ සහ රංගන හේරත් ඩොට් බෝල්ස් 12 බැගින් ක්‍රියාත්මක කළා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රියාත්මක කරපු ඩොට් බෝල් සංඛ්‍යාව 57ක් බවට පත් වුණා. මේ තමයි සාර්ථක ආරම්භයක් ලබාගත් දකුණු අප්‍රිකානුවන් පීඩණයට පත් කරමින් ලකුණු 125කට ඔවුන් සීමා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හේතු වෙච්ච රහස බවට පත් වුණේ. සනත් සහ ඩිල්ෂාන් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. එන්ටිනිගේ පන්දුවක් හමුවේ ඩිල්ෂාන් ලකුණු 18කට දැවී ගියේ දකුණු අප්‍රිකා පිලට පොඩි සහනයක් ලබා දෙමින්. කෙසේ වෙතත් සනත් සහ තරංග ඉන්න අනතුරු ඉතාමත්ම ඉවසිලිවන්තව පන්දු 38ක් තුලදී ලකුණු 39ක් එකතු කරන්නට සමත් වුණා. 10 වෙනි පන්දු වාරයේදී සනත් ජයසූරිය දැවියාමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු වේගය වැඩි කිරීම සඳහා චින්තක ජයසිංහ පිටියට කැඳෙව්වා. ඔහු තමන්ට පැවරිච්ච වගකීම ඉතාමත්ම මැනවින් ඉටු කරමින් පන්දු 25ක් තුලදී නොදැවි ලකුණු 47ක් ලබා ගත්තේ 4 පහර 8ක් සහ මේ තරගයේදී වාර්තා වෙච්ච එකම 6 පහරත් සමගින්. ඉතින් මෙතනදී මේ තරගාවලිය පුරාම සාර්ථක වෙච්ච ක්‍රීඩකයා බවට පත්වන උපුල් තරංග කඩුල්ලේ රැඳී සිටීම අවශ්‍ය වුණා. එනිසා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පිටිකරන ලැයිස්තුවේ වෙනසක් සිදු කරමින් චින්තක ජයසිංහ කැඳෙව්වේ. ඔහු පීඩණය තරංගට ලබා නොදෙමින් තරංගට සාමාන්‍ය විදිහට ක්‍රීඩා කරන්නට කඩුල්ල රැකගන්නට ඉඩකඩ ලබා දෙමින් ඔහු මේ තරගයේ වෙනස් කරපු පිටිකරුවා බවට පත් වුණා. මේ අනුව 3 වෙනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48කින් ලකුණු 70ක් එකතු කරපු චින්තක ජයසිංහ සහ උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා අරගෙන ගියා. තරගයේ ටර්නින් පොයින්ට් එක සනත් අයියාගේ පන්දු වාර 4 කියලායි විදුණම් දකින්නේ. ඉතාමත්ම හොඳ ආරම්භයක් ලබාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පීඩණයට පත් කරන්නට හේතු වුනේ සනත් ජයසූරිය ක්‍රියාත්මක කරපු මේ පන්දු වාර 4. සනත් අයියා නිතරම කියන කාරණයක් තමයි විකට් ගන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් ඩොට් බෝල්ස් යවලා පිටිකරුවන් පීඩණයට පත් කරන්න. එතකොට කඩුලු ඉබේම වැටෙයි කියලා. ඉතින් ඔහු වයස 51ෙදිත් මේ කාරණේ ඉතාමත්ම ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නුවා. තරගාවලියේ ක්‍රීඩා කරපු තරඟ 7-6 දීම කාසී වාසිය ජයග්‍රහණය කරලා තිබෙන්නේ තිලකරත්න ඩිල්ෂාන්. කාසී වාසිය දිනාගත්ත තරඟ 6ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකාව කාසී වාසියේ පරාජය වුණේ පසුගිය වසරේ ඉන්දියාව සමග ක්‍රීඩා කරපු තරඟේ පමණයි. ඒ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. වැන්වික් මේ තරගාවලිය තුල තමන්ගේ දෙවැනි අර්ධශතකයේ වාර්තා කරගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර දෙවන ස්ථානයට පත් වෙන්නට සමත් වුණා. තිලකරත්න ඩිල්ෂාන් මේ තරගාවලිය තුල ලකුණු 250ට ළඟා වූ පළමු පිතිකරුවා බවට පත් වෙන්න සමත් වුණා. නුවන් කොළසේකර තරගාවලියේ හොඳම පන්දු වේම වාර්තා කරමින් තරගාවලියේ කඩුලු පහක් ලබාගත් පළමු පන්දු යවන්නා විදිහට සටහන් වුණා. සනත් ජයසූරිය මේ තරගයේ සුවිශේෂීම ක්‍රීඩකයා විදිහට, තරගයේ වෙනස් කළ ක්‍රීඩකයා විදිහටත්, නුවන් කොළසේකර මේ තරගයේ වීරයා විදිහටත් සම්මාන දිනාගත්තා.
හෙට දිනේදී රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් එකේ මත නැත්නම් ලෙජන්ඩ්ස් T20 කුසලානේ අවසන් මහා තරගයේ හෙට එළඹෙන්නේ රාම රාවණා සටන. ඉතින් ඓතිහාසික ඉන්දු ශ්‍රී ලංකා සටනක් නැවතත් අපිට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ තරගාවලිය තුළ ඉන්දියාවට අභියෝගයක් වෙන එකම කණ්ඩායම බවට පත් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම, ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ පරාජය කරපු එකම කණ්ඩායම විදිහටත් සටහන් වෙන්නේ ඉන්දියා කණ්ඩායම. නමුත් මේ පරාජය සිදු වුණේ පසුගිය වසරේදී. එතකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් අසමබරතාවයක් තිබුණා. මොකද පන්දු යවන්න තමයි වැඩි වශයෙන් සිටියේ පිතිකරුවන්ගේ අඩුවක් තිබුණා. නමුත් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන සුපිරි ක්‍රීඩකයන් රසක් ඉන්නවා. ඉතින් මේ තරගාවලිය තුළ ඇතම් තරඟවලදී අපිට දකින්නට ලැබුණා විශේෂඥ පන්දු යවන්නන් පන්දු නොයවපු අවස්ථා, ඒ වගේම සුපිරි පිතිකරුවන් පන්දුවට පහර නොදෙන්නට ආපු අවස්ථා. ඒ තරම් මේ කණ්ඩායම තුළ දක්ෂයන් රසක් ඉන්නවා. තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන පුළුවන් ක්‍රීඩකයන් රසක් ඉන්නවා. ඉතින් මේ නිසා මෙවර තත්ත්වය වෙනස්. ඒ වගේම ඉන්දියාවත් ඉතාමත්ම ප්‍රබල තත්ත්වයක ඉන්න ඔවුන්ගේ පිතිකරන ලැයිස්තුවේ කොහෙන් හෝ ක්‍රීඩකයන් ලකුණු ලබා ගන්න ආකාරය අපිට පහුගිය තරඟවලදී දකින්නට හැකියාවක් ලැබුණා. ඒ වගේම ඉන්දියාව මේ තරඟයේ ජයග්‍රහණය කරන්න පුළුවන් සියලු දේවල් කරાવી, විශේෂයෙන්ම තනතිරුව තුල ඔවුන් විශේෂ දේවල් කරන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් විදූ දකින්න දේ නම් ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ මේ තනතිරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් නොදෙන තනතිරුවක් බවට පත් කිරීම. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලෑණිය පැත්තෙන් ගත්තම දඟ පන්දු යවන්නන් නම් දඟ පන්දු යවන්නන්, වේග පන්දු යවන්නන් නම් වේග පන්දු යවන්නන්. ඉතින් ඔවුන්ට පොඩි හරි ඉඩක් ලබා දුන්නොත් ඔවුන් මේ තරඟේ වෙනස් කරනවා කිසිම සැකයක් නැහැ. ඔවුන්ට අභියෝගය එල්ල කරන්න පුළුවන් හැකිතරම් ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන. අනිත් කාරණේ තමයි කාසිය වාසිය. කාසිය වාසිය ඉතාමත්ම තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා මේ තරඟයේ තුලදී. ශ්‍රී ලංකා පිලේ වෙනසක් සිදු වෙන්නට ඉඩකඩ තිබෙනවා. රසල් ආනල්ඩ් වෙනුවට අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් වෙන්නට ඉඩකඩ තිබෙනවා. කණ්ඩායමේ තුන් ඉරියව් දස්කම් වලට අමතරව තියෙන ලොකුම හයිය තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තියෙන හිතේ හයිය. සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් මේ දෙදෙනාම පිටියේ පුරා කඩියෝ වගේ දුවගෙන යන්නේ මේ දස්කම් දක්වන්නේ ආබාධ කිහිපයක්ම තියාගෙන. ඉතින් ඒක තමයි ඔවුන්ගේ තියෙන මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව තියෙන ඇම්ම සහ ගැම්ම. ඉතින් මේක තුළින් තමයි තරඟය වෙනස් කරන්න හැකියාවක් තියෙන්නේ. මේ පිළිබඳව තමයි, මේ මානසිකත්වයේ පිළිබඳව තමයි අපේ තරුණ ක්‍රීඩකයන් මේ ලෙජන්ඩ්ස් ලගෙන් පාඩම් ඉගෙන ගත යුත්තේ. මේකත් එක්ක ඉන්දියාවේ රාමලට හෙට තරඟය ලේසි වෙන එකක් නැහැ. තරගාවලියේ නීති රීති වෙනස් කරමින් කරපු නාඩගම් එක්ක දැන් රාමලට වඩා ඉන්දිය කණ්ඩායම හනුමන්තට ඇඳලා කියලයි විදුනම් හිතන්නේ. ඉතින් රාම රාවණා පුරාවෘත්තේ අවසානයේ හෙට දවසේදී වෙනස් කරන්න ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබෙන්න කියලා අපි සුබපැතුම් එකතු කරමු. ඒ වගේම මේ අපේ ක්‍රීඩා ලෝලීන්ට තියෙන ලොකුම හීනය තමයි ඉන්දියාව පරද්දමු කියන හීනය. ඉතින් මේ හීනය ඉටු කරන්නට ඉලක්කමෙන් විතරක් වයසට ගිය අපේ හිතහයිය අපේ කොල්ලන්ට අපි සුබපැතුම් එකතු කරමු. අපේ හදවතින්ම ජයග්‍රාහී වීඩියෝවකින් ඔබව ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. එමනම් ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම. ජය වේවා ශ්‍රී ලංකාව.